අයිබුවන් සුබ දවසක් හිතවතුනි කී මතක බ්‍රහස්පතින්දාවේ අපගේ නේද කතා නායකයා ගැනයි මං හිතුවේ මුලින්ම ඔබට කියන්නට ඕනේ කියලා. ඇත්තටම වචනයේ පරිසමාප්තාර්ථයෙන් ඔහු කතා නායකයෙක්. හරිනේ. එතකොට 1969 දී රජයේ සංගීත විද්‍යාලයට යන්නට අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ 73 දී 1973 දී ගොන්විලි සංස්ථාවට පය තබන්නටත් ඔහුට අවස්ථාව වාසනාව හිමි වෙනවා. ඊට පස්සේ 1975 අවුරුද්දේදී සංගීත ගුරුවරයෙක් විදිහට තමන්ගේ දැනුම සුහසක් දරුවන් වෙනුවෙන් බෙදා දෙන්නට වාසනාව හිමි කරගන්න ඔහු 1994 වෙනකන් මේ ගුරු වෘත්තියේ නිරත වෙනවා. ඊට පස්සේ පරිපාලන සේවයටත් සම්බන්ධ වෙනවා. ඒ වයත පළාතේ සංගීත අධ්‍යක්ෂකවරයා විදියට. මේ කතානායකයාට තව සම්බන්ධතාවයක් තියෙනවා. ඒ මාමා කෙනෙක් එක්ක. මාමව අපි පසුගිය දවසක කැඳවා ගත්තා. එහෙමනම් ඔබ දන්නා දැන් කැඳවන්නේ බෑනව. මේ බලන්න. අපිට මුණ ගැහෙනවා අද දවසේදී මේ කතානායකයා. අයිබන් බන්දලයි. අයිබන්. වාසදේශ හොඳින් සන්තෝෂෙන් ඔබ ඉන්නවා ඇති කියලයි මගේ විශ්වාසය. එහෙම ඇති කියලා හිතෙනවා. ඇයි එහෙම හිතෙන්නේ? එහෙම නෙමී වගේද? ඈ? එහෙම නෙමී වගේද? නෑ එහෙම ඇති කියලා හිතෙනවා කියපු හින්දා මොකද මං හැමදාම සන්තෝෂෙන් තමයි ඉන්නේ. හරි ලොකු දෙයක් නේ. මම දන්නේ නැති හින්දා මං ඇහුවේ. මං කියවනේ ඔහු කතා නැහැ. මට මගේ සංගීත ශිල්පී මේ සහෝදර ටික ඔක්කොම කිව්වා අද ඇවිල්ලා ඉන්නේ. හරි අද හම්බ වෙයි කියලා. ඔව්. ඔබ තෝරගත්ත මුල්ම ගීතය අද දවසේදී ගී මතක වෙනුවේ ඒ මොකක්ද? ඔව් අද මුල්ම ගීතය හැටියට රිදී නිම්නය කියන ගීතය තමයි තෝරගත්තේ. ඇත්තටම මගේ මුල්ම සරල ගී වැඩසටහනට මම ගීත හදාගන්න ගියේ වික්ටර් රත්නායක මහත්මයලා ගෙදරට. ඒ වෙලාවෙදී මං කො වික්ටරයි මට මේ තව එක ගීතයක් අඩුයි මොකද කරන්න කිව්වා පොඩ්ඩක් ඉන්නව කියලා කිව්වා. මොකද ඒ දවස්වල මං හිතන්නේ ගොඩාක් වික්‍රයයාගේ සමීපය අය හවසට මුණ ගැහෙනවා. එහෙම සිරිතක් තිබුණා. ඉතින් ඔය අතරේ තර පුද්ගලයෙක් එනවා. එතකොට වික්‍රය හිත හීලා නැ ගීතේ හද හද හිටියේ. දාද ඉඳලා මේ කිව්වා මේ මෙන්න මේ කොල්ලට මේ බින්දුවක් මදි වෙලා තියෙනවා. ඒක හදලා දෙන්නකෝ ලියලා දෙන්නකෝ කියලා කියපුවාම මගේ දිහා බැලුවවත් නැහැ. මම අතින් පොඩි කොල්ලේ කොට කලිසම ගහලා. ඒ ගමන ගියා. එයා ඇතුළට ගියා. එනකොට වික්‍රයගේ බිරිඳ මේ චිත්‍රක්ක පොතක් කියව කියෝ හිටියා. ඒක රිදී නිම්නේ කියන කරුණාසේන ජයලත්ගේ පොත. මොකක්දක් කියවන්නේ කිව්වා මේ රිදී නිම්නේ පොත කිව්වා. එච්චරයි එයා කුස්සියට ගියා. විනාඩි 10 යනකොට සින්දුව ලියලා ගෙනල්ලා දුන්නා. ඒක යටින් ලියලා තුණා KDK ධර්මවර්ධන කියලා. එදා තමයි මම එයාව හඳුනාගත්තේ. එහෙම තමයි මේ ගීතේ මට ලැබුණේ. ඔබ අඳුරගත්තේ කොච්චර වටින පුද්ගලයෙක්ද කියලා ඔහුගේ ගී පද රචනා රස විඳින හැම මොහොතකදීම පොදුවේ අපි හැම කෙනෙක්ටම දැනෙන හිතෙන හැඟීමක්. එපමණ නිර්මාණශීලී හරිම ලස්සන පිරිපුන් රචනාවන් එතුමන් සතුයි. මේ විත
තින් තුල් මත්ව යනවා ඉන්ම හදවත නිසාල වෙනවා නිසල සිතු විලි විකල් වෙනවා ඉන්දිවියම සසල වෙනවා රිදී නිම්නය පතුළු නිම්නය ඔබය මගේ ජීවිතයේ නුදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ කීවද තඹුරු හිරු දුටු විගස නොපිපෙද බමරු වෙනසක් නැතිව සැරුවද අපට හිමි සැනසුමක් කොහිවෙද රිදී නිම්නය අඳුළු නිම්නය ඔබය මගේ ජීවිතයේ නුදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ රිදී නිම්නය කඳුළු නිම්නය ඔබය මගේ ජීවිතයේ නුදුටු නිම්නය ඔබය මගේ ජීවිතයේ අර කතානොකර ගේ ඇතුළට ගිහිල්ලා විනාඩි 10කට පස්සේ ඇවිල්ලා කේදිකේ ධර්ම වර්ධනයන් ඔබේ අතරේ ගීතය දීලා කුමක්ද කිව්වේ? මොකුත් කිව්වේ නෑ ඒතන තියෙනවද? ඇයි? ඒක නම් දන්නේ එයා වෙන වැඩකට ගියා. හ්ම් හ්ම් හ්ම්. අනේ අයි. එයා ආපු රාජකාරිය කරගන්න ගියා. දැන් ඕක නවත්තන්නකෝ මේ වැඩසටහන කරන්න. මොකද්ද මේ වැඩසටහන කියන්නේ? මට කියන්නකෝ. මට මොකුත් කිව්වේ නෑ එයා. හායි පාහෙන මට ඔය කතා මොනවත් ඕනේ එන අර ටයි එකේ කතාව හරි කියන්නකෝ මේක මට ඉවරයක් කරගන්න ආ ටයි එකේ කතාව මේ උදේ පාන්දර නෑ නෑ පාන්දරක නෙමෙයි මේක උනේ මට ඇවිල්ලා කිව්වා මේ ඇයි අපේ ෂෝ එකක් තියෙන එන්න පුළුවන්ද කියලා ඇහුවා කවුද මේ ෂෝ එක කරන මිනිස්සයා ආ ඔය ඉතින් මං කෝ හරි හරි මං එන්නම් හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අයියේ මේ ටයි එක දාලා එන්න ඕන කිව්වා. දැන් මම මේ ඉරියව නැඳින්න එක්වර නැෂනල් එකක් ගන්න එහෙමද? මම කල්පනා කරා යකෝ දැන් මොකද කරන්නේ? මම කොහොම කමන්නේ මම එන්නම් කියලා. එන්න කියලා ඉතින් කලිසම ඇඳලා අද්දික ෂර්ට් එක ඇඳලා මම බැලුවා ටයි ගැටේ ගහන්න කියන්නත් ලැජ්ජයි නේ ගහන්න. අත නිකන් මතක නැහැ. අසාද මම දවසේ ටයි ගැට ගැහුවා ඊට පස්සේ ටයි දාලම නැහැ. ඒකම නේ. මම ඉතින් ටයි එකක් සාක්කුවේ දාගෙන ගියා ඒ ටෝර් එක තිබි ඒ හොටෙල් එකේ තිබුණේ. ඔව්. අපි දාන්න. ඊපස්සේ ඉතන එක්කෙනෙක් ඇහුවා මේ දැන් කට්ටි එනවනේ දැන් ටයි එක දාන්න නැද්ද කියලා. මම දානවා දැන් තව කට්ටි එන්න වෙලා තියෙනවනේ කියලා කිව්වා. ඔව්. මම ගම අතටත් ගත්තා. නිය හොඳට ඉතින් ටයි එක එහෙම දාලා හිටියා. මේ මොකද ටයි එක දාන්නේ මම කොහේ ඇඟිල්ල පොඩ්ඩක් උණු කියලා තියෙනවා. මොකට මේ ගැටේ ගහ ගන්න බෑ කිව්වා. එන්නකෝ එලිපිට හොඳ නෑනේ කියලා මාව කාමරෙට එක්කන් ගියා. කාමරෙට එක්කන් ගිහිල්ලා මා දැන් නිදාගන්නට කිව්වා. ඇඳක් තියෙනවා නිදාගන්න කිව්වා. මම නිදාගත්තා. අපුරු ටයි එක ගැට ගැහුවා. මා දැන් හරි දැන් නැගිටින්න කිව්වා. මං හව මේ මාත්‍යා මොකද මට අර නිදාගන්න කියලා ටයි එක ගැට ගැහුවා. නෑ මම මල් සලාක වැඩ කරන්න කිව්වා. තව ටිකක් ලේටියන එහෙම බාම් කරනවා. ටයි එක දැන් ගැලෙව්වෙත් නැහැ ඉවරද? දැන් උලුක්කෝ මම උලුක්කෝ හරි ගියා කියලා. තව උලුක්කෝ තව හොඩ ඇත්තටම උලුක්ක වෙනවනේ තව විනාඩි 5-10 කෙරෙම එනුණා නංග. මේ ඔය හදලා කියන කතාව ඇත්ත සිද්ධින්ද කියන්නකෝ. ඒක නම් මං හරියට දන්නේ නැහැ මං අලව්වෙන්නේ. මේ අයි අපි මේ අන්සිතට ඊළඟ සින්දු මොකද?
අපි සමුගන්න මොහොතක සමුගන්න මොහොත. ඒක ඔබට ලැබෙන්නේ ඔබේ ගීත මේ රසිකාවියක් කරා. ඔව් ඇත්තටම මම මුල කාලේ ඔය ගීත කියනකොට මට ලියුම් එවනවා අය. හරියට ලියුම් එවනවා. ඔය අතරේ මේ ගීත කීපෙකුත් එව්වා. ඒක ඒ කාලේ ආ හිටියේ මේ තිරිකුණාමලේ මානෙල් ජයසේකර. ඊට පස්සේ මම මේක මට මේ මගේ සහෝදර රෝහණ වීරසිංහයන් දුන්නා මේ ගීතයක් තියෙනවා මේක තනුවක් තාලේ දෙන්න. ටක්ක ඒකට අපි රජයේ සංගීත විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ. මෙහා තනුවක් නිර්මාණය කරලා දුන්නා. මම ඊට පස්සේ ඕක සරල ගීවුන්ට ගායනා කළා. කට පෙර එක වතාවක් ඉන්න හෙන්න පෙරදාවගේ මුමුණන්න වදනක් පෙරතේම ලංවි නිය ඇදෙන මතකය වාගේ සමුගන්න මොහොතකට පෙර එක වතාවක් ඉන්න හෙන්න පෙරදාවගේ නන්න වදනක් නිරසේම ලංවි නිය දෙන මතකය වාගේ වැලපෙන කතාවක් මද සුළඟේ පාවී ගියේ සුසුමකට ලං වෙන්න කඳුලට දුම් දෙන්න ඇයි ආදරෙන් මමුනේ ඇයි ආදරෙන් මමුනේ සමුගන්න මොහොතකට පෙර එක වතාවක් ඉන්නෙහින් හද වේදනාවෙන් සත පන්න ලය මත මගේ දිවි මන්තලාවේ මා පරදවාලන්න ඔබ කිමද මට පෙම්කලේ ඔබ කිමද මට පෙම්කලේ සමුගන්න මොහොතකට පෙර එක වතාවක් ඉන්න හෙන්න පෙරදා තිරසේම ලංවි නිය දෙන මතකයවා සමුගන්න මොහොතකට පෙර එක වතාවක් ඉන්න හෙන්න පෙරදාවගේ මුමුණන්න වදනක් තිරසේම ලංවි නිය දෙන මතකයවා බන්දරයේ බෙන් ඇර 1969 දී සංගීත විද්‍යාලයට පෙරෝනේ කවුද මේ සමකාලීනයන් එතකොට මට මම සංගීත විද්‍යාලයට ආවේ 1969 අවුරුද්දේ ඊට කලින්ම ඉගෙන ගත්තේ අලව්ව මධ්‍යම විද්‍යාලේ ඒක උසස් පෙළ කරලා තමයි සංගීත විද්‍යාලයට ආවේ එතකොට මගේ සමකාලීනයන් තමයි රෝහණ වීරසිංහ ලක්ෂ්මන් විජේසේකර
සුනිල් දයනන්ද කෝනාර මාලනී බුලස්සිංහල ඊට පස්සේ අවුරුද්දේ තමයි එඩ්වඩ් ජයකුත්ල හැම ආවේ. අරගොල්ලෝ එක තමයි ඉතින් අපි මුලින්ම ගුවන්විදුලියට සම්බන්ධ වුණේ අත්තල් ගායකයෝ හැටියට. අද කාලේ වාගේ මේ අර එකපාර ස්ටාර්ස්ලා වාගේ නෙමෙයි අපි ආවේ. එහෙම නැතුව ඇවිල්ලා ඉතින් අත්තල් ගායකයෝ විදිහට අවුරුදු ගානක් ඉඳලා ඒ කාලේ අත්තල් ගායනට ගියාම ඇත්තටම මුදල් හම්බ වෙනවා. කාලේ එක ගායනයකට එක වැඩසටහන රුපියල් 20ක් වගේ මුදලක් හම්බුණා. ඒක ලොකු දෙයක් ඇත්තටම. ඉතින් ඒකෙන් තමයි ඉතින් අපි ගොඩක් වෙලාට විනෝද වෙන්නේ, කෑම කන්නේ ඒ හම්බෙන ඒ මුදල් වලින්. එහෙම තමයි අපේ ජීවිත හැඩ ගැහුනේ. ඊට පස්සේ 1973 වසරේ තමයි ඔය සරලගී වැඩසටහන හම්බුනේ. ඒ කාලේ අපිට අපේ වීරයෝ හැටියට හිටපු වික්‍රත්නායක ශූරීන්, සනත් නන්දසේ ශූරීන්, අමරදේව ශූරීන්, නන්දා මාලිනී ශූරීන් හැම කෙනෙක්ගේම අත්තල් ගායන වලට සහභාගී වීමේ අවස්ථාව උදා වුණා. එච්චර විතරක් නෙවෙයි, ඒ කාලේ ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් වුණු සා ප්‍රසංගයේ අත්තල් ගායකයෝ හැටියටත් අපිට ඉන්න පුළුවන් වුණා. ඒ ලැබපු අත්දැකීම් තුළින් තමයි අපි අද මෙහෙමවත් ඉන්නේ රැඳිලා. නමුත් ඔබේ ප්‍රධාන විෂය වන්නේ අර සංගීත විද්‍යාල ඉගෙන ගන්නකොට ඔය ගායනයේ අත්තල් ගායනයේ පැත්තට නෙවෙයි ඔබ කැමති වෙන්නේ වාදනය. ඔව්, ඇත්තටම මම ඉස්කෝලේ යන කාලේ වයලින් තමයි කරේ. මම විභාගයට ගත්තෙත් වයලීනේ තමයි ප්‍රධාන විෂය වුණේ. ඒක සංගීත විද්‍යාලයට ඇවිල්ලත් ප්‍රධාන විෂය වයලින්, අනු විෂය ගායනය. එහෙමයි හිටියේ. ඉතින් ඊට පස්සේ පළවෙනි වසරේ අපිට ඉගැන්වුවේ SDS ජයසේකර මහත්මයා. ඒ කියන්නේ චම්පා කල්හාරිගේ පියා. එයා තමයි මුල්ම ගුරුවරය අපේ සංගීත විද්‍යාලේ. ඊට පස්සේ අමරාරණතුංග මහත්මයා. තුන්වෙනි වසරේදී සනත් නන්දසිරි ගුරුතුමා හම්බුණා. එයා වැඩිපුරම ගායනයේ පැත්තට තමයි අපි යොමු කළේ. එහෙනම් මට කිව්වා මේ බන්දුල මේ ප්‍රධාන විෂය හැටියට ගායනය කළොත් මොකද කියලා. පස්සේ මටත් හිතුණා එහෙම කරොත් හොඳයි නේද කියලා. මොකද එතකොට අපිට ගුවන්විදුලි වැඩසටහන් වලට සහභාගී වෙන්න පුළුවන්. එතුමා කියපු නිසා තමයි මම ගායනයේ ප්‍රධාන විෂයක් හැටියට තෝරගෙන අධ්‍යාපනය අදාරලා 1975 වසරේ පිට වුණා. ඒ පිට වෙන ගමම ප්‍රස්තාවත් හම්බ වුණා. මම ඉගෙන ගත්ත ඉස්කෝලේට මට මුල්පත් වීම සංගීත ගුරුවරයෙක් හැටියට. ආසනාවන් මංගල තෑග HT ප්‍රේමරත්නයන්ගේ මංගල තෑග චිත්‍රපටයේ මේ ගීතය ගායනා කළේ මමත් එඩ්වඩ් ජයකුඩි සහෝදරයත් සුනිල් ඉදිරිසිංහ සහෝදරය අපි තුන්දෙනාගේ ගීතයක්. නමුත් මේකේ වැඩි කොටසක් මම ගායනා කරපු නිසා මේක ඒගොල්ලෝ ගායනා කරන්නේ නැහැ. දැන් මේක මං අයිති කරගත්තා. හරි කරගත්තා කියන්නේ බලෙන්ම වගේ මං කියනවා. ඔව්, ඒක හරි වටිනවා. ඒක හොඳයිනේ නේද? ඔව්. කාගේ දෙයක් වුණත් හොරකම් කරන එක හොඳ. හොඳ නෑනේ. ඒක නෑනේ හොඳයි. මොකද සෑහෙන ගමනක් තියෙනවා. මොකක් ඉදිරියට යන්න පුළුවන්. ඉදිරියට යන්න පුළුවන්. තව වයසක් තියෙන නිසා. මට මේ ගීතයේ ප්‍රේම කීර්ති දැල්වේස්. අල්ලි සංගීතවත් කළේ HM ජයවර්ධන. කක්කා වැටි එකා වගේකට හිටි එක පවුලේ උපල්ලේ තේකලා රසා නාස්නුව දමන බාලු අරත්තය කොපනින බාලු අපට හිටිය ලපටි කැකුළු නාමර වසා එක යායේ කක්කා වැටි එකා වගේකට හිටි එක පවුලේ උපල්ලේ තේකලා රසා නාස්ලනුව දමන බාලු අරතය කොපනින බාලු අපට හිටිය ලපටි කැකුළු නාමර වසා Thank you.
ටිකිරිලියා නුඹ වේවිලු කපර ගොයා ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවි නත් ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති එක යායේ කකා වැටි තවගේ එකට හිටි එක පවුලේ උපල්ලේ සේකලා රතා නාතනුව දමනවාලු අරත්තයක පඳිනවාලු අපට හිටිය ලපටි කැකුලු නාමර වතා වැටුණු එකා යකා වලටම ඇද ගනු විසකා වලෙන් ගොඩට එන්නට අත දෙන්නට කැමති නැදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් එහෙකි කසා දෙනම් කසාය හරි පිත්ත වේදකි එක යායේ කකා වැටි එක වගේ එකට හිටි එක පවුලේ උපල්ලේ සේක නාතනුව දමනවාලු අරත්තයක පඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාමර වතා එක යායේ කකා වැටි එකා වගේ එකට හිටි එක පවුලේ උපන්ලේ සේකලා රතා නාතනුව දමනවාලු අරත්තයක පඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු මේ ගීත හරහත් ඔබ ඉදිරිපත් කරන්නේ අර ඔබේ තියෙන රංගනය කියාවද? ඔව්. අපි කැමති ඒ පැත්ත පොඩ්ඩක් කතා කරමුනේ. දැන් හරිම මේ කියන්නේ නාට්‍ය අනුසාරයෙන් බොහොම ප්‍රබෝධමත්නේ ඔබ ඉදිරිපත් කිරීම. ඔව්, ඇත්තටම මම මේ ඔය සරලගි ගායක හරි ඔය අත්තල් ගානට එන කාලෙම මේ පත්තරේ මම දැක්ක මේ දැන්වීමක් දාලා තිබුණා මේ දයනන්ද ගුණවර්ධන ගුරුගේ නරි බෑනා නාට්‍යයට නරියෙක් ඕන කියලා මටත් මේක රඟපාන්නත් ආසයි. ඉතින් මගේ මේ අර නරි පෙනුමක් තියෙන නිසා මටත් හිතුණා මේකට දාන්න ඕන කියලා. මම දැන්ම පෝස්ට් කාඩ් එක දාපුවා. අනේ ආවනේ මම. ඇගින් අහවල් දවස එන්න එකව සුද්දාටි ශාලාවට අංකුව අම්මා දැන් උදල් නිකන් විනිශ්චය මණ්ඩලයක් දාලා එහෙම බරට වැඩක් වෙන්න ඇති කියලා මම හිතුවා. එළවෙරලා මම ගියා ඉතින් කියපු දවසට. නමුත් තව 20ක් විතර හිටියා කට්ටිය. මේ බලපුවාම දයානන්ද ගුණවර්ධන මහත්තයා විතරයි හිටියේ බෝඩ් එකේ. එයා විතරක් හිටගෙන ඉතින් මගේ හව නම මොකද්ද කියලා මම කිව්වා මේ විජේවීර කිව්වා. මොන විජේවීරද කියලා. මං කිව්වා බන්දුල ප්‍රේමතිලක විජේවීර කිව්වා. එනම විජේවීර කියවට කමන්නේ නැහැනේ. කමන්නේ නැහැ සර් කිව්වා. අද රංගපාන්න පුළුවන්ද? පුළුවන්. නටන්න? පුළුවන්. සින්දු කියන්න? පුළුවන්. ඔක්කොටම පුළුවන්. මොකද මම ඉස්කෝලේ යන කාලේ මේ මං එහෙ වේදිකා නාට්‍යවල ගීත නාට්‍යවල රංගපාලා තියෙනවා. අන්දරේ කියලා නාට්‍යයකින් ප්‍රධාන චරිතය කළේ මම. මට දැන් ඔළුවට ආව ඕක. ඈ මම ඉතින් එන රඟපාල පෙන්වන්නක මම රඟපාල පෙන්වුවා. පෙන්වපුවාම හරි දැන් ඉතින් එයා හොඳට සතුටු වෙලා මේ විජේවීර පිළුම් ගහන්න පුළුවන් කිව්වා. ඒක තමයි වැරදිච්ච තැන. අර මෙහෙම අත තියලා ගහන්න එපා නරිය පිළුම් ගහනකොට. අංකුවසමට මේ පිළුම් ගහන්න නම් ටිකක් අමාරුයි. කමක් නැහැ කමක් නැහැ. මේ ඉන්දව කියලා මාව ගායක කණ්ඩායමේ තියාගෙන පුතේ ගුරාගේ චරිතේ මට දුන්නා. ඊළ ඔහම අනේ කරගෙන ඉන්නකොට ඒ 73 අවුරුද්ද. 75 73 අවුරුද්ද. එතකොට මේ කපුවගේ චරිතේ කරලේ කරුණාපාල ගමගේ කියලා විදුහල්පතිවරේ.
එයා නැති වුණ හදිස්සි. ඒකෙන් මම හුණියන් කරලා මොකක්වත් නෙමෙයි. එයා එමේ නැති වුණා. ඒක ගුණවර්ධන මහත්තයා මට කිව්වා ඕ විජේවීර දැන් කොඩිය අතට ගන්න කාලේ හරි කියලා. මම ගත්තා කොඩිය. ඒ අරගෙන එදා ඉඳලා 75 ඉඳලා මේ වෙනකන් මම කපුවා. දැන් නරිය කරපු නැති එක මට හොඳට ගියා. දැන් මේ යන්නේ 9 වෙනි නරියා. ඒ ඉතින් තරුණ නරියා නාක වෙනකොට ඌ අයින් කරලා වෙන නරියෙක් ගන්නවා. දැන් මට ඕක කරන්න කොහොම බැරි වෙනවන්නේ. දැන් මේක මන් දෙන්නේ නැහැ කාටවත් අබිදු අම්මෝ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම නාට්‍ය වලට සම්බන්ධ වුනේ. ගුණවර්ධන මහත්මයා ඊට පස්සේ එතුමා කරපු හුඟක් නාට්‍ය වල සංගීත නිර්මාණයක් දුන්නා ආනන්ද ජවනිකා. නාට්‍ය සංගීත නිර්මාණය මටයි වැද්දගේ මහත්තයටයි රාජ සම්මානත් හම්බුණා. මට රංගපෑමට සම්මාන හම්බුණා. මధుර ජවනිකා ඒත් අපි දෙන්නම තමයි සංගීතවත් කළේ. කාමරේ පුරේ කියලා නාට්‍ය ඒකත් සංගීතවත් කළේ මම. ඔය දිහට විවිධ නාට්‍ය ඊට පස්සේ රංගපාන්න මට අවස්ථාව හම්බුණා. මම එදිරිවිල් සරච්චන්දගේ ලෝමහංස නාට්‍ය රංගපාන්න පොතේ උරාගේ චරිතේ තාරාවිගලේ දූෂන් මහත්මයාගේ ඒක චරිත පහක් කළා මම. ඒක එක්කන නැති වෙනකොට මාව දානවා. එහෙම කරා. එහෙම කරලා තමයි දැන් නම් මම වේදිකා නාට්‍ය වල බොහොම යනවා. අඩුයි ඒ නරිබෑන නාට්‍යය, මధుර ජවනිකා නාට්‍යය මම කරනවා. ඇත්තටම හරිම සන්තෝෂයෙන් දැන් යම් කිසි දෙයක් ඔබ සියලු දෙනා ඒ කාලේ අපිට මුණ ගැහෙන ශිල්පීන් දෙයක් තෝරගන්නේ ඒක ඉදිරිපත් කරන්නේ ඒ ගැන යම් හොඳ අවබෝධයක් තියාගන්න. කුමක්ද මේ කොහොමද කරන්නේ ඇයි මේ කියලා. නමුත් අවාසනාවකට වන්දන මහත්තයා අද දවසේදී ඒ தත්ත්වය ඊට වඩා නරක පැත්තට වෙනස් පැත්තට හැරිලා තියෙනවා. එහෙම අවබෝධයක් අපි කුමක්ද කරන්නේ මොනවද තෝරගෙන තියෙන්නේ අපි මොකද්ද ගයන ගීතේ මේකේ අර්ථය මොකද්ද එහෙම අවබෝධයක් බහුතරයකට නැති தත්ත්වයක් තියෙනවා. මම නම් කියන්නේ මෙහෙමයි අපි ඒ සංගීත ශාස්ත්‍රයට එන්න පුළුවන්. ගායකෙක් වෙන්න පුළුවන්. නමුත් රැඳෙන්න හරි අමාරුයි. මොකද ඒකට මූලික හේතුව තමයි දැන් අපි කාගේ හරි ගීතයක් අරගෙන කියලා. ඕක දැන් මේ තාක්ෂණයත් එක්කලා ඒකේ පේලිය ගත්ත හැකි. එහෙම ගන්න පුළුවන් අරගෙන ඉතින් හැබැයි සින්දු කියන්න ගියම තමයි හැඹරෙන්නේ. ඔව් ඒක පේලිය පේලිය කියන්නේ හැම බෑනේ දිගට කියන්නේ. මොකද අරකේ එනකන් බලන්නේ හුඟක් කාලේ දැන් මේ CD ගෙනහිල්ලා ඒක දාලා මයිම් කරන එකන කරන්නේ බොහෝ විට. මෙහෙම කරනවා. මම ඒ හුඟක් අයට කියලා තියෙනවා මේ පුතේ කියන සමහර අයට. මේ සමහර අයට මල්ලිය කියනවා. සමහර අයට නංගිය කියනවා. දුව කියන්නේ නැහැ. ඒක හොඳ නැහැ. ඒකෝර මම වයසට යනවා. මම කියන්නේ දුව කියලා. දුව මෙහෙමයි ඔයගොල්ලෝ මේක සංගීත කරනවා නම් මේ සංගීත ඥානය පිළිබඳ සංගීත දැනුම ලබාගෙන අඩු තරමින් ගීතයක්වත් නිර්මාණය කරගන්න පුළුවන් තැනක හිටියොත් ඔයගොල්ලන්ට පැවැත්මක් තියෙනවා. නැත්තම් ඉතින් ආවෝ ගියෝ තමයි. ඔය මගෙත් එක මේ රූපවාහිනී වැඩසටහනකට ඒත් ඔය වගේ ඇවිල්ලා හිටිය ගෑනු ළමයෙක් ඇවිල්ලා අපි කට්ටියක් මේ හිටියා. ඒ ළමයා කිව්වා මේ මම නිලියක්. ඒ කියන්නේ නිලියක් කියලා තමයි අඳුන්ලා දුන්නේ. ඔව් එයා කිව්වා මේ මම දැන් මේකෙන් සමු ගන්න යන්නේ කිව්වා. කියන්නේ කලාවෙන්. ආ මගේ ජීවිතේට මම රූපවාහිනිය දැකලා. ඉතින් මේ සමු ගන්න කාගෙන්ද කියලා මට හරි ප්‍රශ්නයක් ඇති වුණා. මට හරි ලොකු වේදනාවක් ඇති වුණා. එයා සමු ගන්න ඕනේ කලාවෙන්. මම අඳුරන්නේ නැහැ. මේ අපි අර මේ ඕනරින් කට්ටු කියන ගීතේ පද තුන හතරක් පිදේනි තුත්තු තට්ටු ඔනයකේ කෝනයිකේ මං කරනවා හොඳට මට්ටු ඕන්රින් කට්ටු කට්ටු තුල පිදේනි තුත්තු තට්ටු ඔනයකේ කෝනයිකේ මං කරනවා හොඳට මට්ටු thank you.
යකුන්ට ගොඩ දියම සහ පෙරේත යට දෙමි අඩු ලොකුට ලොකු පන්දා පොඩියේ උන්ට පොඩි විලක්කු යකුන්ට ගොඩ දියම සහ පෙරේත යට දෙමි අඩු ලොකුට ලොකු පන්දා පොඩියේ උන්ට පොඩි විලක්කු සොරුන් සොයා ගන්නට හැකි කැරකෙවම කුළු කනප්පු ආලේවි පන්නන්නට බැල්ම හෙලන සුහොන් යක්කු ආයිබෝ ගීතේ රචනා කළේ කුමාරදාස හේරත් කියලා කවියෙක්. හහ මම ඉතින් සංගීතවත් කරලා ගායනා කළා. අපි මම කැමති ඔබේ ටෙලි නාට්‍ය ශිස්ත්‍රයට සම්බන්ධකම් ඒක ගැනත් කතා කරන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා අපි ප්‍රේමේ නාමයෙන් ගීතය යොමු වෙනට උනේ මේ ගීපද රචකයා අපි දන්න හඳුන කෙනෙක්. හැබැයි අවාසනාවකට හෝ වාසනාවකට ඔහු ලියපු පළමු සහ අවසාන ගීතය. නෑ තව ලියයි දන්නේ නැහැ. තාම ජීවතුන් අතර ඉන්න. ඔව් දෙවියන්ගේ පිහිටෙන් නැහැ. මං කියන්නේ ඒ එපා වෙන්නේ නැහැ. අවසාන ගීතය කියලා එහෙම කියන්න එපා. මිනිස්සුන්ට එහෙම එහෙම අවතක් තේ හොඳ නෑ ඒක එකයි. මොකද කලාකරුවෙක් නේ. ඔව් ඉතින් ගාමිණී අය ආයෙ තව ලියනවා නම් අපි කැමතියි. රස විඳින්න කැමතියි. හැබැයි ඉතින් මේ ගීතය දුන්න කෙනා හින්ද මං හිතන්නේ ගාමිණී අය ආයෙ ලියන එකක් නෑ. ආයෙ ලියයි. ඇත්තද? හා එහෙම වුණොත් ඔහු ලියන දෙවන ගීතය විතර ඒ ගීතයත් අපි ඔව් නෑ යා බාරයක් කරලා ඉන්නේ තව එකක් තියෙනවා කියලා. තැනක තනි වී දෙගොඩ තලා යන විරහ කඳුළු ගංගා සිඳේවා දෙතැනක තනි වී දෙගොඩ තලා යන විරහ කඳුළු ගංගා සිඳේවා කුමර කුමරියන් සිරවී සිටිනා සිපිරිගෙවල් සැම ආදර පවනින් සැනින විවර වේවා ආදර හදවත් යලි යලි එක් වේවා ප්‍රේමයේ නාමයෙන් ප්‍රේමයේ අනුහසින් බිඳුනු හදවත් පින්වතුන්ගේ යලි සුවපත් වේවා දරුවන්ගේ පෙම්ලොව අභියස කම්පාවි කිසි හතරක් නොම දැන දරුවන්ගේ පෙම්ලොව අභියස කම්පාවි කිසි හතරක් නොම දැන ගිනිගත් හදවත් දෙමාපියන්ගේ ඇතිගත් හදවත් නෑ මිතුරන්ගේ
යලි සුවපත් වේවා. ආදර හදවත් යලි යලි එක් වේවා. යලි සුවපත් වේවා. ප්‍රේමයේ නාමයෙන් ප්‍රේමයේ අනුහසින් බිඳුනු හදවත් පෙම්බතුන්ගේ යලි සුවපත් වේවා. චනාරට ඒ වගේම ගැමිකමට වඩා අනුගත වන අපූරු හඬක් තමන්ටම වෙන්නුණු ආවේනික හඬක හිමිකරුවෙක් වෙච්ච ඔබ ශ්‍රේෂ්ඨ ගණනාවක ඔබේ හැකියාව අපි දකිනවා. දැන් වේදිකාව ගැන කතා කළා. ටෙලිනාට ශ්‍රේෂ්ඨටම බෝඩිම ඔබේ ඒ මුල්ම ටෙලිනාට තමයි බෝඩිම. ඒකට මාව සම්බන්ධ කරගත්තේ දයාලිස් අපේ ප්‍රවීණ නාට්‍ය රචකයෙක් නළුවෙක්. එයා තමයි මාව ගත්තේ. නමුත් අපි දෙන්න එකට හමු වෙලා තිබුණේ නැහැ. හමු වෙලා කියන්නේ අපි එකට රඟපාලා නැහැ නාට්‍යවල. මොහොම වගේ දස්කම් දැකලා තමයි මාව ඒ චරිතයට තෝරගත්තේ. ඉතින් මම හිතනවා ඒක මට ලැබිච්ච ලොකු වාසනාවක් කියලා මම හිතනවා. ටෙලිනාට්‍ය ශිස්තේ තව ඔය විදිහට ඔබ පියවර තබනකොට චිත්‍රපට වලට දායක වෙනවා. චිත්‍රපට නම් ඉතින් ඔය මට මතකත් නැහැ. චිත්‍රපට මං හිතන්නේ විශාල සංඛ්‍යාවක චිත්‍රපට හතරක වාගේ රඟපෑව. මුලින්ම රඟපෑව සිකුරු හතේ කියන චිත්‍රපටයේ පොඩි චරිතය. ඊට පස්සේ මේ ළඟදී ඒක රඟ කරෑව මෙයන් ලාල් පියවරි අප්පට සිරි කියලා. ඔව් විශාල ප්‍රමාණයක චිත්‍රපට වල රඟපෑව. ඒවට සම්මාන පවා දෙන්න යනවල දැන් මට නෙමෙයි. හුඟක් උනේ මම චිත්‍රපට මේ විශාල සංඛ්‍යාව බලලා තියෙනවා. ඒකට සම්මානයක් දෙන්න. ඒකට සිකුරු හතාවක් වගේ අම්මේ. ආචාර්ය සුනිල් ආරිය රත්නායක ඔබට රචනා කරලා දෙන ආචාර්ය වික්‍රම රත්නායක සංගීතවත් කරන ගීතය. ඒක මේ හුළුවාරි චිත්‍රපටි ගියක්. ඇත්තටම මම ඒ රජයේ සංගීතය ඉගෙන ගන්න කාලේ තමයි ඒකට මට කතා කරේ. මට ඇත්තටම අදාහ ගන්න බැරුව ගියා. ඉතින් මේ වගේ මේ ප්‍රවීණයෙකුගේකට මේ මං වගේ ආධුනිකයෙකුට. නමුත් වික්‍රයයට ඕනලා තිබුණේ මේ අලුත් හඬක් මේ චිත්‍රපටියට දාන්න කියලා. ඒකට තමයි මාව ගත්තේ. ඕකයේ මට ගායනයට සහාය වුණා රෝහණ වීරසිංහන් සහ වින්සන් ප්‍රේමසිරි. ඔහුවද නැහැ. ඒ දෙන්න තමයි මගෙත් එක්ක ගීත ගායනා.
පැටින් නිරි අද පෙන් කෙලි වැව් කන්දිය මනලන්න හැගුණ මෝන පොට්ටක් පෝලවයි කම්මන්ටිය කහවැැසුවතින් නිරි අද පෙන් කෙලි වැව් කන්දිය වාසනවන් හරි වාසනවන් වාසනවන් හරි වාසනවන් වාසනවන් හරි වාසනවන් තුම්වර කඳු වෙතියේ කැන්දන් එනවා තුම්වර මැණිකේ මනුකුල කිරෙතන පතිකුලයට අද කැන්දන් එනවා තුම්වර මැණිකේ රන් හැඩදා සුඳින් කළ රූපයක් කැමුමක් වගේ කොහෙ ඇති වහක් නැත වහක් නැත ආකහි තරුවක් වගේ දඹරන් රන් හැඩදා සුඳින් කළ රූපයක් කැමුමක් වගේ කොහෙ ඇති වහක් නැත වහක් නැත ආකහි තරුවක් වගේ වාචනවන් හරි වාචනවන් වාචනවන් හරි වාචනවන් වාසනවන් හරි වාසනවන් වාසනවන් හරි වාසනවන් කුලගෙදරේ තුම්මර කඳු වැටියේ කැන්දන් එනවා තුම්මර මැණිකේ මනුකුල තිරිතන පටිකුලයට අද කැන්දන් එනවා තුම්මර මැණිකේ වාසනවන් හරි වාසනවන් වාසනවන් හරි වාසනවන් වාසනවන් හරි වාසනවන් වාසනවන් හරි වාසනවන් අපි මේ කෙටි විරාමෙන් පස්සේ නැවතත් පන්දුර විජේ වීරයන් මුණ ගැහෙමු. අපි තවත් ඔබ ගයපු ගීතයක් සම්බන්ධයෙන් කතා කරන්නට ඕනි. මේ ගීතයට සංගීතය සපයන්නට ඔබට ලැබෙන අවස්ථාව චමතුදාස රාජපක්ෂ මේ ගීතය රචනා කර. දැන් කියන්නකො මේ ගීතය ගැන. ඔව් ඇත්තටම මේක මම අලෝමද්දි මහාවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලේ මගේ සිංහල ගුරුවරයා තමයි චන්දදාස රාජපක්ෂ කියන්නේ. ඒ වස්සම 75 වසරේ සංගීත ගුරුවරයෙක් හැටියට ගියාමත් එතුමා තාමත් ඉන්නවා. ඉතින් අපි මම ඒ ඇත්තටම ඉස්කෝලේ ගිහිල්ලා අවුරුද්දක්වත් යන්න ඉස්සෙල්ලා තමයි ඒ විද්‍යාගන්ට ගුරුවරයෙක් හිටියා පද්මා වැත්තෑව කියලා. ඉතින් මේ අපි දෙන්න අතරේ ඉතින් පොඩි ආදර සම්බන්ධතාවයක් ඇති වුණා. නමුත් ඒකට ලොකු නිකන් තිබුණා මේ දෙපැත්ත නිකන් බැලන්ස් කරන්න බැරි එකක්. ඒ කියන්නේ ආර්ථික වශයෙන් ඒගොල්ලෝ හොඳයි. ඉතින් මට එහෙම ආර්ථික ශක්තියක් නැහැ. ඉතින් මගේ ඔය ගායන හැකියාවත් ඒ දවස්වල එහෙම සින්දුත් නැහැ. ඔය දෝතපුරා වගේ එක සින්දුවක් දෙකක් තිබුණේ. කොහොම හරි ඉතින් මේ පෙර කරපු පිනකට වගේ මට පද්මවැත්තෑව හම්බුණා. මේ අද බැඳලා ඉන්නෙත් එයාම තමයි මම. පසාද බැඳලා ඉන්නේ වෙන ප්‍රශ්න අහන්න එපා. නෑ නෑ මට වුණුනේ දැන් මේ බිරින්දත් කියන්නේ ඔයවත් කතාවමද කියලා. ඒ කියන්නේ පෙර වාසනාවකටයි මට ලැබුණේ කියන්නේ. ඒක නම් දන්නේ නැහැ. මං හිතන්නේ මං හරියට දන්නේ නැහැ. මං අලව්වෙන්නේ. ඔව් අහන්න එපා. කුරුණෑගලුණා තාන්න එපා. හරි. නෑ ඔයාට ඒක දැනගන්න ඕනද? නෑ මට කොහොමද දැනගන්න ඕනේ? මට කිසිම දෙයක් දැනගන්න ඕනේ. මම බලාගෙන ඉඳි මේ පැය එකම හරි ගුරුනේ කොයි වෙලේද කියලා. මගේ පණ බේරගන්න. Thank you.
කාලේ අපි සිින්දු කියපු හැටි පැංකිය මට මතකයි උංචි පැටික්ිට වෙචි පොරොන්දුව ඉරහඳ වගේ මතකයි උංචි කාලේ අපි සිින්දු කියපු හැටි පැංකිය මට මතකයි පැටිකිට වෙචි පොරොන්දුව ඉරහඳ වගේ මතකයි
ඔබ කෙනත් ඔබේ අහිංසක ආදරය ගැනත් හොඳටම දැනගෙන ඉන්නට ඇති ගුරුවරයා මේ ගීතය ඔහු රචනා කරන්නට ඇත්තේ හින්දම තමයි කියලායි හිතන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගත්තාට පස්සුව නැවතත් මුණ ගැහෙනවා අද දවසේ අපිත් එක්ක ගීමතක සරසන්ට පැමිණ සිටින බන්දුල විජේවීරයන්ව. ගැන ඇත්ත කතාවක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ වගේ මහාචාර්ය වික්‍රම රත්නායකයන්ගේ එකතුවක් තමයි ඒ අවස්ථාවේදීත් ඔබට ලැබෙන්නේ. අපි ඊළඟ ගීතය ගැන කතා කරන්න උනේ අද වැඩසටහන වෙනුවෙන් ඔහු ගායනා කරන අවසන් ගීතයයි. උපාලි ධනවල විතානයන් ඔබට මේ ගීතය රචනා කරලා දෙනවා. ඔබ තමයි සංගීතවත් කරන්නේ. ඔව්, මේක තමයි මම සංගීතවත් කරපු පළමුවෙනි ගීතය. හොඳයි, ඉතින් කතා කරන්න තම තිබ්බා නම් මට ඉඩකඩ බොහොම කැමැත්තෙන් භයානක අවස්ථාව මම බාර ගන්නවා. නමුත් එහෙම අවකාශයක් වෙලාව මැදිද එහෙම? ඔව්නේ, ඉවරයි වෙලාව. ඉතින් ඒ හින්දා මම ආයිබන් කියන්නයි ලෑස්ති වෙන්නේ. ඇත්තද? නහකම. ඒසම අත්‍තරම් වඳලා බොහොම ස්තුති ඔබ ෆැමිලියාට. අපිව හරීම සන්තෝෂයටපත් කළා. අපිට ගෙනත් දුන්න සතුට ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඔබට හිමි වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඔබතුමීටත් බොහොම ස්තුති. වැඩසටහන හොඳට මෙහෙයුවා. මොකද සමහර නිවේදක මහත්මිය මම මේ ළඟකට ගියා මොකද්ද ඒකට මම ස්ටුඩියෝ එකට මෙහෙම ඇතුල් වෙනකොට හායි කිව්වා. මට බය හිතුනේ ඇත්තටම. ඔයා එහෙම කරේ නෑ. දේශීය විදිහට කරා ඒ ගැන සන්තෝෂයි. තව ටිකක් දිනු කරගෙන තව තවත් ඉදිරියට යන්න ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, බොහොම ස්තුතියි. ඉතින් එහෙමනම් මට සමගන්ට අවසර දෙන්න ඔබට සතුටින් ඉන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනි. අයිබුවන්. අයිබුවන්. Oh,
මනමාල කතා ඈත හිමේ සුදු සේලවතා නෙළ වෙන කුසුමේ නාරිලතා නැලවෙල කුසුමේ නාරිලා.